පස්සේ ස්වාමීන් වහන්සේ හිතුණා මම සමාජතර තරුණ ස්වාමීන් වහන්සලා වගේ සමාජයට යන්න යයි කියලා මට ඒ හම්බෙච්චලාවේ කිව්වා ඔබ වහන්සේ අවුරුදු 35 වෙනකල් සමාජයට යන්න එපා මේ සූත්‍ර ටික මෙහෙම පෙළපොත් ටික බලලා හාම් ස්වාමීන් වහන්සේ දා අපි දැක්ක පොඩි කාලේ කොළ කැලි තියාගෙන ඔය පෙළේ පෙළේ කියලා අපි දන්නේ කොළ කැලි තියාගෙන සක්මන් කරනවා වජිරරාම ඊට පස්සේ දැන් අපිට කියනකොට තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ කරපු දෙයක් ඒ කියන්නේ ඒ පෙළේ සූත්‍රවල එනේ හිත ගිය පාට පාලිය ලියාගෙන කටපාඩම් කරගෙන ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම මෙනී කළ ඒක ගැඹුරට ඒක අර්ථය මෙනී කරනකොට මේ අර කෙලෙස් ඔක්කොම කැපිලා යනවා කියලා ස්වාමීන් වහන්සේ ක්‍රමයක් කිව්වා ඉතින් ඒ වෙනකොට මම අර සූත්‍ර බලන්න පුරුදු වෙලා ඒවල වඩන්නත් පුරුදු වෙලා ජයම ස්වාමීන් වහන්සේ තුලින් කොහොමද ස්වාමීන් වහන්සේ මෙහෙම ඉතරකු අවුරුදු 35 වෙනකල් එක් කරන්න කියලා ඒතර මට 28යි 29 වගේ දැන් ඔබ වහන්සේ ගාවට එන්නේ ඔබ වහන්සේගේ තරුණ භාවයට කියලා කිව්වා තමතකෙන්නේ නැහැ කියපු වචන ඔබ වහන්සේගේ තරුණ භාවයට එන්නේ මේ ධර්මයේම දැනගන්න නෙමෙයි මේ කට්ටිය එහෙම ඒ වගේ අර්ථයක් තමයි දුන්නේ දැන් අවුරුදු 35 නෙමෙයි දැන් මෙහාට එනකොට මම 45යි තවත් මං ඉන්නවා මං අන්තරයත් හිතුවා මේ මං යන්න සුදුසුද තාම කියලා ඒක මට අන්තිම මේ ඉන්දිස රැත් යම් යම් සංඥා වලින් මගේ හිත ස්මියා කරා ඉන්න තමයි සතුටින් ඔහම එයාපට ඔහමම වැඩි මොකද මගේ තාම අඩුපාඩු දකින්නකම් මට ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙන්නේ ternary ලැබිච්ච ටික කරපු ටික මේ දෙන්න ඕනේ තමයි ternary මගේ මතයක් තියෙන ඔළුවේ මේ ඉතින් අර මං කිව්වේ මට අර එදා අවුරුදු 18 ඉඳ ඔය අනිත්‍ය සම්බන්ධව මට ඒක කියන්න කිව්වොත් තව වෙලා යනවා ඒ සම්බන්ධ විඳන් දැන් වෙනකොට මිනිසුන්ට මෙහෙම බැනුප අවස්ථා ගණන් කරන්න පුළුවන් ඉතින් දැන් මේ පාර ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා හතර පාරක් තමයි තිබ්බේ ඒ කියන්නේ තද වෙච්ච ඒවා නම් ටිකක් වැඩි හැබැයි ඒක මම නෝට් කරා හැබැයි බැනපු අවස්ථා මම එහෙම මගේ සමාජක දායකම් කට්ටියට කිව්වම ඒගොල්ලෝ කියන අපිට දවසකට හතරට ඉතින් මේ ඒ ඉතින් වැඩි තිනේ වල ටැක්සි ඩ්‍රයිවර්ස්ලත් එක මගේ මොකක් හරි කර්මයක් තියෙනවා ඒගොල්ලන්ත් එක්ක මෙච්ච එකකින් තමයි ආයි මේ පස් පාරක් මම හිතාගත්ත අපවත් වෙනකල් මම මේ පස් පාරට එන්න දෙන්නේ නැහැ කියලා දැන් හය පාරට යන්න වෙනවා ඉතින් ඒකට හැබැයි ප්‍රධාන හේතුව මට තේරෙනවා මේ කේන්තිය තරහව නැති කරන්න පින්වතුනි මේක තාම දරන්න බැරි ස්වභාවයක ඒ හේතුව තාම රාගයේ තියෙන හින්දා රාගය කියන එක මට කියන්න බෑ හතර පාරක් පස් පාරක් කියලා ඒක මම සෑහෙන බැට කෑවා පින්වතුනි මම ඒක කියන්න ඕනේ. මේක නැත්තම් මම මේ අහසින් ඉන්න දෙවිතෙවතන් වහන්සේලා හෝ පොළොවේ ඉන්න වහන්සේලා සාක්ෂි දන්නවා ස්වාමීන් වහන්සේ සෑහෙන ෆයිට් එකක් මොන හරි ලොකු අකුසල කර්මයක් රාගයෙන් ඉගෙන ඒක ගෙවෙන්න තියෙන කර්මයක් ඒවා මේ තාමත් ෆයිට් එකක් දෙනවා. මේ වෙලාවේ නැති වුණාට ඒක ඉන්න බලාගෙන ඉන්න එකක් කියන එක තාම නැති වෙච්ච නැති දෙයක් කියන එක. ඉතින් ඒකට මම දැන් හිතනවා දැන් මේ මාසෙන් පස්සෙත් මේ කාලෙත් ඉතින් මට මේ කරන එකත් අනිවාර්යෙන්ම ආයි කැලෙත් හිමාලෙත් ඒක මගේ ඊළඟ PhD එක හරි ගන්න ඒක නවත්තන්නේ නැහැ. මොකද ඒක අපි කොහෙවත් රැඳෙන්න නරකයි. මිනිස්සුන්ට තව තව සේවය කරන්න පුළුවන් වෙන්නේ අපි තව තව පවිත්‍ර වෙවි අවංකව මේ ගමන ගියොත් පමණයි. ඉතින් එහෙම මේ දැන් ඒක හොඳයි කේන්ති නිකම් ඉඩ දෙනවට වඩා ඒක හොඳයි. හැබැයි කේන්ති යන හේතුව තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම ඕක නැචරලි එන්නේ නැති වෙන තත්වයකට ගේන්න කොහොමද මම ඊළඟට ජීවත් වෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. ඕක ඇත්තටම ඇලීම් බැඳීම් උයි ගොඩක් විහිසිලා එක්කෝ සීලේ කැඩලා එක්කෝ භාවනාවෙන් ශක්තිය වැඩිය නොලැබීම තිබ්බම එතකොට ඒක ස්වභාවිකයි. දැන් කෙනෙක් මේ තද වුණා කියලා තේරෙන්න ටක් ගාලා ඒ කියන්නේ යා කොච්චර මේ ඒක යට වෙච්ච අසරණ භාවයක් නේ. ඉතින් ඒක මේ මං කියන්නේ දැන් එහෙම බලන එකත් හොඳ ඒ සතින්. ඔය දැන් සමාකය කියන රාගය ඇති වුණාමත් මින් බලන්න ඕනේ කියලා. හැබැයි ඒකත් ඒක ප්‍රහීම වෙනම එකක් නෙමෙයි. ඒක ඉතින් වෙනකොට කරන්න දෙයක් නැහැ. ඒක තමයි හොඳම දේ බලාගෙන ඉන්න එක.
හැබැයි වෙන්නේ නැති වෙන්නේ කෙලින්ම කට් කරන ප්‍රැක්ටිස් එකකට යන්න ඕනේ. ඒක මුලින්ම පළවෙනි එක තමයි. ඒකට පටන් ගන්න රාගයෙන්. ඒ කියන්නේ බලන්නේ දෙයක් අහන් දෙයක් වුණත් ඉන්ද්‍රිය සංවර සීල ඒවා මුලින්ම බලන්නේ නැති ඒ ටෙක්නික්ස් ප්‍රැක්ටිස් කරන. එතකොට හොඳට සමාධියනවා. ඊට පස්සේ තව මේ ධර්මයේ පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට අර ඔක්කොම පවතින අවිද්‍යාව ෆැන්ටසි මත. ඒ කියන්නේ ප්‍රබන්ධ මනස්කල්පිත මත. ඒව බිඳෙනකොට සුද්ධ වෙනකොට නැචරලි අර බැඳීම ආසාවල් එක එන්නේ නැතු වෙනවා. ඒ එන්නේ නැතිකොට ලොකු ශක්තියක් ගොඩනගෙන පටන් ගන්නවා තමන්ගේ තුල. ඒ ශක්තිය තුලදී තමන්ට වෙහසක් නැහැ, මහන්සියක් නැහැ. අර මේ වෙහසක් නැතිකොට කේන්ති යන්නේ නැහැ. එච්චරයි. ඒ කේන්ති යන්නේ ඕකෙදි මුලම සුද්ධ වෙනවා. නැත්තම් අපි අරක තාම අර ගිනි පෙලි ටික තියෙනවා. එතනට තාම හොඳට පෝර ලැබෙන තව තව ගිනි මේවා ලැබෙනවා. ඉතින් අරක මෙහෙම වහවහ හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳයි වහගෙන ඉන්න එක කරන්න දෙයක් නැහැ. ආපු වෙලාවට වහන්න නැතු ඉන්නවට වඩා හොඳයි. හැබැයි ඒක පර්මනන්ට් විසඳුමක්